ඇස්සලකි මීඩියා YouTube චැනලකට ඔව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපේ ඩයට් ප්ලෑන් එකේ ජීම් ඩයට් ප්ලෑන් එකේ තුන්වෙනි දවස. ඉතින් තුන්වෙනි දවසේ මොනවද කරන්න තියෙන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝකිනුත් කිව්වා. අපිට තියෙන එළවලුයි පළතුරුයි කන්න. පළවෙනි දවස වලට මතක ඇති මම වීඩියෝ එකකින් කියලා දුන්නා පළතුරු දවස විතරයි තිබ්බේ. දෙවෙනි දවසේ අපිට එළවලු කන්න විතරයි තිබ්බේ. තුන්වෙනි දවස වෙනකොට එළවලු සහ පළතුරු කියන දෙකම ඔයාට ඕන තරමක් කන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද මේ ප්ලෑන් එක තුන්වෙනි දවසේ මම කරේ කියලා. මම උදේට කෑවේ අඹ, කැරට්, මිදි, කොළ ඇපල්, ගස් ලබු පොඩියට කපලා ලුණු චුට්ටක් දාලා කෑවා. හරිම රසයි. ඒ වගේම උදේම හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනුණා. ඉතින් මම මේ විදිහට තමයි උදේට කෑවේ. මම දවල්ට කෑවේ සලාද කොළ, මිදි, කොළ ඇපල්, ගස් ලබු, කොමඩු එක්ක වට්ටක්ක කෑලි දෙක තුනක් අරගෙන හොඳට තම්බලා තමයි කෑවේ. වට්ටක්ක කන එක වාගේ සමේ පාට වැඩි කරන්නත්, සමේ පැහැ ලස්සන කහපාටක් කරන්නත් උදව් වෙනවා. අන්න ඒ නිසා හොනම දවල්ට මේ විදිහට තමයි කෑවේ. රෑට මම කෑවේ මෙන්න මෙහෙමයි. කැරටුයි බෝංචි තම්බලා ගත්තා. අන්නාසි පොඩි කෑලිවලට කපලා ගත්තා. පිපිඤ්ඤා ටිකකුත් කපලා අරගෙන කෑවා. ඔන්න ඔය විදිහට තමයි මම රෑට කෑවේ. හරිම සැහැල්ලුයි. තව දෙයක් තමයි මේ ඩයට් ප්ලෑන් එකේ අපිට කෑම කනකොට ලිමිට් එකක් දීලා නැහැ. ඒ කියන්නේ අපිට කැමති විදිහට කන්න පුළුවන් එළවලු පළතුරු අවශ්‍ය විදිහට ඕනම ප්‍රමාණයක් කන්න පුළුවන්. උදේට කෑවට පස්සේ මට පොඩි ඔළුව කැක්කුමක් ආවා. මම හිතන්නේ ඒක නිකන් මේ ඩයට් ප්ලෑන් එකත් එක්ක යනකොට ඇති වෙන දෙයක්. ඒ අරෙන්න හැබැයි විශේෂත්වයක් තියෙනවා. මට පළවෙනි දවසේ දෙවෙනි දවසේ වගේ පොඩි බඩ කිණියාවේ නැහැ. ඒ කියන්නේ උදේට කෑවට පස්සේ දවල්ට කනකම් බඩ කිණින්නෙත් නැහැ. දවල්ට කාලා රෑට කනකම් බඩ කිණින්නෙත් නැහැ. ඉතින් ඒක ගොඩක් හොඳයි. මේ දවස් තුන වෙනකොට අපේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදේ ටිකින් ටික දිය කියලා හරින්න ඔන්න ඇඟ සූදානම් වෙනවා. ඉතින් කෑම වලින් තොර වෙලා, සීනි වලින් තොර වෙලා අපේ ඇඟ හැදෙන්නේ මෙන්න මේ තත්ත්වයට ගන්න. ගොඩක් අය කියනවා මේ ජනරල් මොඩි ඩයට් ප්ලෑන් එක කරගෙන යන අපහසුයි, ඒක තියෙන විදිහට කරන්න බෑ කියලා. හැබැයි මට කියන්න තියෙන වෙන ඩයට් ප්ලෑන් වලට වඩා මේ ඩයට් ප්ලෑන් එකේ විශේෂත්වය තමයි අපිට කෑම වල ප්‍රමාණයක් දීලා නැහැ. අවශ්‍ය දවසට අවශ්‍ය විදිහට ඕන තරම් කෑම කන්න පුළුවන්. හැබැයි ඔන්න තුන්වෙනි දවසෙත් අනිවාර්යයෙන්ම වතුර ලීටර 10 ඔයා බොන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මම අපේ GM ඩයට් ප්ලෑන් එකේ තුන්වෙනි දවස මැනේජ් කරගත්තේ. හරිම සැහැල්ලුයි. ඒ වගේම අමුතුම වෙනසක් ඇඟට දැනෙනවා. වෙනදට වඩා මට ටිකක් මහන්සි ගතිය හැමදේම නැති වෙලා තියෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම ඇඟට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා. ඉතින් මම ටිකින් ටික මේ වැඩේ ආසාවෙන් කරන්න දැන් වෙන පටන් ගන්න තියෙන්නේ. පළවෙනි දවස්වල වගේ නෙමෙයි, ටික 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 තව දවස් කීයක් තියෙන්නේ, තව දවස් කීයක් තියෙන්නේ කියලා මම මුලින්ම හිතුවා. නමුත් දැන් මේ යන විදිය මගේ ඇඟට හරිම සැහැල්ලුයි. ඉතින් ඒකම ගොඩක් හොඳයි කියලා මට හිතෙන නිසා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ GM ඩයට් ප්ලෑන් එකේ දවස් 7 වීඩියෝ 7කින් මාත් එක්ක පිළිවෙලට කරන්න කැමතියි කියපු නිසා තමයි මම ඔයාලට නැවතත් මතක් කරන්නේ. මම මේක දවස් 7කට වීඩියෝ 7ක් විදිහට ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඉතින් එක දවසින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවට වඩා මම කොහොමද පෞද්ගලිකව මේ වැඩේ මැනේජ් කරගත්තේ කියලා ඔයාලට කියලා දෙන්න ඕනේ. හින්දා තමයි ඔන්න වීඩියෝ 7ක් මේ වෙනුවෙන් ඔයාලට කරන්න ගත්තේ. ඉතින් ඔය විදිහට තමයි මගේ තුන්වෙනි දවස මම මැනේජ් කරගත්තේ. ඉතින් ගොඩක් වගකීමෙන් කියනවා මේ දේවල් කරද්දී ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තව සැලකිලිමත් වෙන්න සාමාන්‍ය විදිහට මේක කරගෙන යන්න පුළුවන්. ඔයාට ඊළඟ දවස අපිට තියෙන්නේ හතරවෙනි දවසේ ඔයාට කෙසෙලේ කිරි විතරයි තියෙන්නේ කන්න බොන්න. ඉතින් මේ අතරතුර වීදුරු 10ක් බොන්න ඕනේ වතුර. ඉතින් මේ ගැන ඔයාට මම කියා දෙන්න ඊළඟ දවසේ වීඩියෝ එක අරගෙන එන්න සූදානමින් ඉන්නවා. තව දෙයක් කියන්න ඕනේ, අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මගේ Instagram account එක තමයි මගේ account එකේ නම, ඔයාලට පුළුවන් follow කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Instagram හරහා හරි ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරාම මම video එකක් දාපු ගමන්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ diet plan එක ගැන ඔයාලගේ දන්න හැමෝම යාළුවන්ට දැනුවත් කරන්න. බර අඩු කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන හැමෝටම මේ වීඩියෝ එකේ මේ වීඩියෝ හත ගොඩක්ම වැදගත් වෙයි. තාමත් පරක්කු නැවගලට පටන්
දැනගන්නවනම් මොකද මේක අපේ තුන්වෙනි දවස නිසා අපිට තව හරියටම දවස් 4ක් තියෙනවා. මේ 4ක් මම ඔයාට පෞද්ගලිකව මම කරේ කොහොමද කියලා කියන්න සූදානම් ඉන්නවා. හැමදාමත් මේ වගේ ආදරෙන් ලැබගත් කමෙන් අපත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි.